ඉන්න මගේ දරුවා එල්බී ෆිනෑන්ස් ආයතනයෙන් මේ දරුවව තමයි බිල්ලට දීලා මගේ වාහනේ අරගෙන යන්න උත්සාහ කරේ. ඒ මැරියෝ ඇවිල්ලා මගේ දරුවගේ ඇඟට උඩට නැගලා මේ උඩුක්කුවට නැගලා මේ බෙල්ල මේකලා මගේ දරුවට මේ මරන්න තැත් කළා. මේ දරුව හොඳටම බය වෙලා ඉන්නේ. දැන් මේ දරුව මානසික වැටලා ඉන්නේ. මේ දරුවට ඉගෙන ගන්න විදිහක් නැහැ. මේ දවස්වල ඔන්ලයින් ක්ලාසස් තියෙනවා. ඒවට සහභාගී වෙන්න විදිහක් නැහැ. ඇලි වෙනකන් දරුවා අඬනවා බයි. සරින් සරේ හැරිලා වටපිට බල බල අහනවා තාත්තිකෝ අයියකෝ ඒගොල්ලොට මොකද අපි මරයිද කියලා මේ දරුවා අහනවා. මේ ටුවරිසම් කරන වාහනවලට දැන් වෙලා තියෙන තත්ත්වේ හැමෝම දන්නවා. මේ ෆිනෑන්ස් ගෙවා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපි ගෙවන්න නැතුව ඉන්නේ නැහැ. අපි ගෙවපු කාලයක් තිබුණා හොඳට. නමුත් මේ ලෝකෙටම ඇවිල්ලා තියෙන මේ වසංගතය නිසා මේවා ගෙවා ගන්න බැරි වෙලා තියෙනකොට මේ වගේ අහිංසක දරුවෙක්ගේ ජීවිතය බිල්ලට දීලාද මේ වාහනයක් වෙනුවෙන් මේ යකඩ ගොඩක් වෙනුවෙන් අපි මේ ණය ගෙවන්න ඕන. මම අහන්නේ මේ රටේ ඉන්න හැම කෙනෙක් වෙනුවෙන් මම කතා කරන්නේ. අද මගේ දරුවට උනා වගේ හෙට ඕගොල්ලන්ගේ දරුවන්ට වෙයි මේක. ඒ වගේම මම ජනාධිපතිතුමාට කියන්නේ මේකයි. මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න මේ දරුවගේ ජීවිතේ වෙනුවෙන් මේ දරුවගේ අනාගතේ වෙනුවෙන් මේ දරුවා මේ විදිහට මේ අසරණ වෙලා ඉන්නවා. අපි අසරණ වෙලා ඉන්නවා. මේ මට වග කිය යුතු කතා කරන්න නැතුව හිටියොත් අපි තවදුරටත් අසරණයි. එතුමා දන්නවා. එතුමා මානසිකව මේක තීරණයක් ගනී කියලා මම හිතනවා. මොකද එතුමා වෙන රටක හිටපු විදේශ රටක හිටපු කෙනෙක්. ඒ රටවල් වල මේ වගේ දේවල් සිද්ධ වුණොත් පැය 24ක් ඇතුළත ඒ අවශ්‍ය කරන අයට දඬුවම් දීලා සාධාරණයක් ඉෂ්ට කරන විශේෂයෙන් පොඩි ළමයින්ට කරුණා කරලා මගේ දරුවා වෙනුවෙන් අනිත් දරුවෝ වෙනුවෙන් අනිත් මේ අපේ සහෝදරයෝ වෙනුවෙන් මේ ටුවරිසම් කරන හැම කෙනෙක් වෙනුවෙන් මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න මේ මිනිසුන්ට ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙන නිසා මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ. මේ ආයතනවල වාසිය උදෙසා, ඒගොල්ලන්ගේ බිස්නස් උදෙසා, එයාලගේ ඒ ආයතනවල අභිවෘද්ධිය උදෙසා මේ වගේ තරුණ මේ වගේ අහිංසක දරුවන්ගේ ජීවිත බිල්ලට තියන්න බැහැ අපිට. කරුණා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න. අපි මානසිකව ගොඩක් වැටලා ඉන්නවා මේ වෙලාවේ. අපිට උදව් කරන්න කියලා ඉල්ලනවා. ඉන්න තත්ත්වේ බලන්න මේ දරුවා. ඒ දරුව කොයි වෙලාවෙත් බය වෙලා ඉන්නේ. මානසිකව මේ බෙල්ලේ තුවාල වෙලා තියෙනවා. නියපොතු පාරවල් තියෙනවා මේ බෙල්ලේ. දරුවගේ ඔඩොක්කුවේ තමයි මේ මනුස්සයා ඉඳගෙන හිටියේ. ඒ මනුස්සයාගේ බර දරන්න පුළුවන් තරම් ශරීරයක්ද මේ අහිංසක දරුවගේ තියෙන්නේ කියලා හැමෝටම පේනවා. මේ බාන්න අහිංසක මූණ. අනේ මේ වගේ දරුවන්ට මේ වගේ අසාධාරණකම් සිද්ධ වෙන්න දෙන්න එපා. මේ වගේ දේවල් මේ දරුවන්ට පුළුවන්ද මේක විසඳන්න? අනිතක මේ රටේ නීතියක් තියෙනවා. ඒකට ඒ විදිහ ඒකට ප්‍රොසීඩිය එකක් තියෙනවා. මම දැන් මේ දරුවව ගෙනිහිල්ලා සයිකියාට්‍රික්ස් කෙනෙකුට පෙන්නුවා, මානසික වෛද්‍යවරයෙකුට පෙන්නුවා. මේ දැන් මේ හොස්පිටල් එකේ මම ඉන්නේ මීගොමුව රෝහලේ. ඉතින් මම ගෙනිහිල්ලා පෙන්නුවා. එතුමත් කිව්වේ ඒකයි, මේ දරුවා ගොඩක් මානසිකව වැටලා ඉන්නවා කියලා. මෙයාගේ අනාගතයට මේක කොහොම බලපායිද දන්නේ නැහැ. මේ දරුවගේ පාසලෙන් පවා කතා කරලා ඇහුවා මේ දරුවට මොකද කියලා. කරුණා කරලා ඕගොල්ලෝ මේක බලලා මොකක් හරි මේ වගේ තෝ මේකට දෙයක් කරන්න. අනේ මේක මේ දුර දිග යන්න දෙන්න එපා. මේ ජීවිත විනාශ වෙනවා. මේවා තව දුරටත් මේ කොතනින් අතර වෙයිද දන්නේ. කරුණා කරලා මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න. Breaking.lk